ක්‍රිකට් කියන්නේ ඉන්දියාව, පකිස්තානිය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි උපමහද්වීප රටවල තියෙන ජනප්‍රිය ක්‍රීඩාවනි. ඉතින් කෝටි ගණනක් අතරින් ජාතික කණ්ඩායමට තේරෙන ක්‍රීඩකයන්ගේ කැපවීම සහ දක්ෂතාවය මත ඔවුන් කෙටි කාලයකින් විශාල ධනස්කන්ධයක් ඉපයීමට සමත් වෙනවා. ඒ නිසාම බොහෝ ක්‍රීඩකයන් ඒ මුදල් ව්‍යාපාරවලට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. සචින් තෙන්ඩුල්කර්, සෞරව් ගාංගුලි, වීරේන්ද්‍ර ශිවාක් වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා අවන්හල් ව්‍යාපාරයේ සක්‍රිය වූ කාලයක් තිබුණ නමුත් ඔවුන්ගේ ව්‍යාපාරවල දැඩි අසාර්ථකත්වය නිසා ඔවුන්ගේ අවන්හල් අතීතයට අයත් වූ දෙයක් පමණක්ම වුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වර්තමානයේ සක්‍රිය තත්වයේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ආරම්භ කරනු ලැබූ සුපිරි අවන්හල් 10ක් පිළිබඳවයි. ඔබ ටියුෂන් ක්ලාස් කරන ගුරුවරයෙක්ද? එහෙමත් නැත්නම් සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ශ්‍රී ලංකාවේ ජනප්‍රියම YouTube නාලිකා සහ Facebook page හරහා ඔබගේ ව්‍යාපාරය හා සේවාව ගැන මුළු රටටම කියන්න අපි සූදානම්. ඉතා සුළු මුදල් ආයෝජනයකින් ඔයාගේ බිස්නස් එක next level එකට ගෙනියන්න අපට කතා කරන්න 0.75 897 45 90. අංක 10, ශකීබ් අල් හසන්. බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඒ වගේම වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින විශිෂ්ටතම තුන් නිරියව් ක්‍රීඩකයා ඔහුයි. ශකීබ් අල් හසන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කරනු ලැබූ සේවය නිසාම එරට විශාල රසිකයින් ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඔහු සමත් වුණා. ඒ නිසාම ඔහු 2015 වර්ෂයේදී බංග්ලාදේශයේ අගනගරය වන ඩකාහි ශකීබ් 75 නමින් සුඛෝපභෝගී අවන්හල ආරම්භ කරනු ලැබුවා. ඉටාලියන්, මෙක්සිකන්, චයිනීස් වැනි විවිධ විදෙස් ආහාර රස ශකීබ්ගේ මේ අවන්හලෙන් පාරිභෝගිකයන්ට මිලදී ගන්නට පුළුවන්. අංක 9, ෂොයිබ් මලික්. 1999 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබූ මලික් 2015 වර්ෂය පුරාවටම ඔහුගේ සේවය පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. ඔහු පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය නිසාම පකිස්තානයේ රසිකයින් රැස ඔහු වටා එකතු වී තිබෙනවා. ඉතින් ඔහුට සිටින මේ විශාල රසික ප්‍රජාව වෙනුවෙන් ෂොයිබ් මලික් විසින් 2022 වර්ෂයේදී ද රයිස් බෝල් නමින් අවන්හල පාකිස්තානයේ ලාහෝර් නගරයේදී විවෘත කළා. මලික්ගේ හෝටලිය විවෘත කිරීමේ උත්සවයට ඉන්ස්මාමුල් හක්, කම්රන් අක්මල්, වාකා යොනිස්, වහප් රියාස් වැනි ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් රැස එකතු වී සිටියා. අංක 8, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මිල කළ නොහැකි සේවයක් කරපු සංගක්කාර සහ මහේල ලෝක ක්‍රිකට් වංශ කතාව තුලදී වාර්තාවන් රැසක් පිහිටවන්න සමත් වෙච්ච ක්‍රීඩකයන් දෙදෙනෙක්. ක්‍රිකට් පිටිය තුල වගේම ක්‍රිකට් පිටියෙන් පිටතදීත් ගජ මිතුරන් දෙදෙනෙක් වන මේ දෙන්නා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ ව්‍යාපාර ශිස්ත්‍රයට පැමිණියා. ව්‍යාපාර රැසකට අත්පොත් තියපු මොවුන් දෙදෙනා 2012 වර්ෂයේදී ප්‍රසිද්ධ සූපවේදී දර්ශන් මොනිදාස සමග එක්ව මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් නමින් අවන්හලක් කොළඹ නගරයේදී විවෘත කළා. ශ්‍රී ලංකාවේ මොහොදු ආහාරවලට ප්‍රියකරන දේස් විදෙස් පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රණීත ආහාරපාන රැස අපට මෙයින් ලබා ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවෙන් ආරම්භ කළ මේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හල ඉන්දියාව ඇතුළු රටවල් රැසක මේ වන විට ව්‍යාප්ත වෙලා තියෙනවා. අංක 7, කපිල් දේව්. ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් කරපු කපිල් දේව් කියන්නේ 1983 වර්ෂයේ පැවති ලෝක කුසලානීය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව වෙනුවෙන් නායකත්වය ලබා දුන් ක්‍රීඩකයායි. 1994 වර්ෂයේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව පුහුණු කරුවෙකු සහ විස්තර විචාරකයෙකු ලෙස ඔහු තම සේවය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන්නා. එතනින් ව්‍යාපාර ශිස්ත්‍රයට පිවිසි ඔහු 2008 වර්ෂයේදී ඉන්දියාවේ ෆැට්නාහි 11ස් නමින් අවන්හලක් විවෘත කළා. පැට්නා නගරයේ ජනප්‍රිය හෝටලයක් වන මෙහි ඉන්දියන් ආහාර වගේම නිර්මාංශ ආහාර රසක රස පාරිභෝගිකයන්ට බලන්නට පුළුවන්. අංක 6, සහීර් ඛාන්. ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුණු දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක් වන සහීර් ඛාන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබා දුන් ක්‍රීඩකයෙක්. ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරපු 2011 ලෝක කුසලාන කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා උනේ සහීර් ඛාන්. 2014 වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තයින් පසුව
ව්‍යාපාර ශේත්‍රයට පිවිසුණු ඔහු ඉසෙට් කේස් ඩයින් ෆයින් නම් සුකෝපභෝගී අවන්හලක් පූනේහිදී විවෘත කළා. ගෘහස්ථ මෙන්ම එලිවහන් සේවා සපයන මෙම අවන්හල විශාල ඉඩ ප්‍රමාණයකින් සමන්විතයි. එතනින් නොනැවතුණු සහිර් 2014 වසරේදී ටොස් ස්පෝර්ට්ස් ලොජ් නමින් ක්‍රීඩාව තේමා කරගත් අවන්හලක් ආරම්භ කළා. මෙම අවන්හලේදී ක්‍රිකට් ක්‍රීඩකයන් පැළඳි ජර්සි සිහිවටන මෙන්ම FIFA පාපන්දු ලෝක කුසලාණිය සහ UEFA චැම්පියන්ස් ලීගයේ සුවිශේෂී අවස්ථාවන් රැසක ඡායාරූප රැස මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා. අංක 5 තිලක රත්න දිල්ෂා. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට තුන්නිරියව් ක්‍රීඩකයෙක් වන තිලක රත්න දිල්ෂා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ලබා දුන් ක්‍රීඩකයෙක්. 2016 වසරේ දිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තයින් පසුව ව්‍යාපාර රැසක් ආරම්භ කළා. ඒ අතරින් ඩිල්ෂාන් ආරම්භ කළ ඩී පැවිලියන් නම් හෝටලය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. ස්වභාව සෞන්දර්යයේ අනුන මෙම හෝටලය විවෘත කිරීමේ උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ වුණා. දිල්ෂාන්ගේ ක්‍රිකට් දිවියේ අපූරු සිහිවටන රසක් ප්‍රදර්ශනය කර ඇති මේ හෝටලයේ විශිෂ්ටත්වය වන්නේ මෙහි කාමර අංක නොමැතිවීමයි. කාමර අංක වෙනුවට පන්දු රැකීමේ ස්ථානවල නම් එයට භාවිතා කර තිබෙනවා. අංක 4 රවීන්ද්‍ර ජඩේජා. වර්තමාන ඉන්දියන් කණ්ඩායමේ නিত্য තුන්නිරියව් ක්‍රීඩකයෙක් වන රවීන්ද්‍ර ජඩේජා දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක් වෙනවා. 2009 වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණු ජඩේජා ක්‍රිකට් ක්‍රීඩාව කරන ගමන්ම ව්‍යාපාර ශිස්ත්‍රයෙන් මුදල් ආයෝජනය කළා. 2012 වර්ෂයේදී ජඩ්ඩූස් ෆුඩ් ෆීල්ඩ්ස් නමින් සුකෝපභෝගී අවන්හලක් රාජ්කෝට් නගරයේදී ඔහු ආරම්භ කළා. විශාල ඉඩ ප්‍රමාණයකින් සමන්විත මේ අවන්හලේදී ප්‍රණීත ආහාර පාන රසක් රස විඳීමට පාරිභෝගිකයන්ට පුළුවන්. ජඩේජාගේ සහෝදරිය වන නයිනා ජඩේජා නම් කියන්නේ ජඩේජා ක්‍රීඩා පිටිය තුලදී සුවිශේෂී දක්ෂතා පෙන්වන සෑම විටකම පාරිභෝගිකයන්ට නොමිලේ අතුරුපස ලබා දෙන බවයි. අංක 3 රොමේෂ් කළුවිතාරණ. 90 දශකයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු රොමේෂ් කළුවිතාරණ කියන්නේ දක්ෂ පිතිකරුවෙක් වගේම දක්ෂ කඩුලු රකින්නෙක්. එදින් මීට වසර 4කට පමණ එපිටදී කළුවිතාරණ විසින් උඩවලව ප්‍රදේශයේදී කලූස් හයිඩ්වේ හෝටෙල් නමින් තරුපහේ හෝටලයක් විවෘත කළා. ගස්කොලන් වලින් වටවුණු මේ අපූරු නවාතනෙහි ක්‍රිකට් කෞතුකාගාරයක්ද දකින්නට පුළුවන්. නොයෙකුත් ක්‍රීඩා, පිහිනුම් තටාක, බයිසිකල් රයිඩ්, නේචර් වර්ක් මෙන්ම කුරුල්ලන් නැරඹීමට හැකි මේ සුකෝපභෝගී හෝටලේ දේශ විදේශ ආහාර පාන රැසකින්ද සමන්විතයි. අංක 2 MS ධෝනි. විශිෂ්ට තරඟ අවසන් කරන පිතිකරුවෙක්, කඩුලු රකින්නෙක් වගේම දක්ෂ නායකයෙක් වුණු MS ධෝනිට ඉන්දියාවේ විශාල රසික ප්‍රජාවකගේ ගෞරවයට ආදරයට පාත්‍ර වන දක්ෂ ක්‍රීඩකයෙක් වෙනවා. 2022 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ධෝනි 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ශකා හැරි නම් අවන්හලක් ආරම්භ කළා. විශේෂත්වය වන්නේ මේ අවන්හලේ සත්ව ආහාර නොමැති වීමයි. මේ පිහිටා තියෙන්නේ බැංගලෝර් ගුවන් තොටුපළේදී. ගුවන් තොටුපළට පැමිණෙන ධෝනිගී රසිකයන් විශාල ප්‍රමාණයක් මේ අවන්හලට පැමිණෙනවා. අංක 1 විරාට් කොහලි. වර්තමානයේ ක්‍රිකට් පිටියේ සිටින නොම්බර 1 පිතිකරුවා වන විරාට් කොහලි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සුවිශේෂී සේවය පිළිබඳව මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම සිටින කොහලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු මුදල් ව්‍යාපාර රැසකට ආයෝජනය කරලා තියෙනවා. 2022 වර්ෂයේදී 18 කොමියුන් නමින් ඔහුගේ පළමු අවන්හල මුම්බායිහිදී ආරම්භ කළා. ඒ වගේම මේ අවන්හල් ජාලයේ ශාඛා මුම්බායි, පූනේ, දිල්ලි, කල්කටා වැනි ප්‍රදේශ රාශියක ව්‍යාප්ත වී තිබෙනවා. විරාට් කොහලි කියන්නේ නිර්මාංශ පුද්ගලයෙක් කියලා ඔබ දන්නවානේ. ඉතින් මේ අවන්හල් වලත් 80%ක්ම තියෙන්නේ නිර්මාංශ ආහාරයි.